පුංචි කාලේ ඉස්කෝල වලින් එහෙම අපි හැමෝම එක්කගෙන යන තැනක් තමයි ගහලෝකාගාරය කියන්නේ. ඒ කාලේ බලන්න තියෙන ආශාවට ගියාට මොකක්ද එතන වෙන්නේ කොහොමද මෙහෙම දෙයක් නිර්මාණය කළේ කියලා අපි කවුරුත් දැනගෙන හිටියේ නැහැ. අපි අද ඔයාලට කියන්න යන්නේ ඒ ගහලෝකාගාරය ගැන. මේක හරි අපූරු නිර්මාණයක්. මේක හැදෙන්නේ මෙහෙමයි. ලංකාවේ කාර්මික ප්‍රදර්ශන තරගාවලියක් පැවැත්වීමට තීරණය කරලා එහි එක් ප්‍රදර්ශන නිර්මාණයක් හැටියට තමයි මේක නිර්මාණය වෙන්නේ. මෙම ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ 1965 වර්ෂයේ. මෙම නිර්මාණයත් කරනු ලබන්නේ නැගෙනහිර ජර්මනිය විසින්. මෙය නැගෙනහිර ජර්මනියේ සැලසුමක් වුණත් මේ ගොඩනැගුවේ ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ ඉංජිනේරුවරයෙකු ආචාර්ය ANS කුලසිංහ මහතා. මෙම ගොඩනැගිල්ල ඉදි කරලා තියෙන්නේ අපේ රටේ ඇති සීමිත සම්පත් වලින්. මේ අපූරු නිර්මාණය 1965 පෙබරවාරි 1 වෙනිදා ජනතාවට විවෘත වුණා. මෙම අපූරු නිර්මාණය 1965 පෙබරවාරි 1 වෙනිදා ජනතාවට නැරඹීමට විවෘත කෙරුණා. කෙසේ වුණත් මෙම කාර්මික ප්‍රදර්ශනයේ අවසන් වූවායින් පසු මෙම ගොඩනැගිල්ල සහ මෙහි ඇති සියලුම භාණ්ඩ විලට ගත්තා. එතැන් ඉඳන් මේ ග්‍රහලෝකාගාරය ලංකාවටම අයිති ගොඩනැගිල්ලක් වුණා. අවුරුදු ගණනාවක් මෙම ග්‍රහලෝකාගාරයේ අයිතිය ලැබී තිබුණේ අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට. ඒ වුණාට 1994 දී ග්‍රහලෝකාගාරය නැවත විද්‍යා හා තාක්ෂණික අමාත්‍යාංශයේ අඩතර පත් වුණා. මෙම ග්‍රහලෝකාගාරයේ දක්නට ලැබෙන අපූර්වම උපකරණය තමයි විශ්ව ප්‍රක්ෂේපණ යන්ත්‍රය කියන්නේ. මෙම යන්ත්‍රය මගින් ස්වභාවික ආකාරයෙන්ම කෘතිම හසක් මවල පෙන්නන. මේ යන්ත්‍රය මිලදීගෙන තියෙන්නේ නැගෙනහිර ජර්මනිය. එය වොට් 1500කින් යුක්ත විදුලි බුබුලකින් හා කාච පද්ධතියකින් සමන්විත වෙනවා. මෙය දිශාවන් තුනකට භ්‍රමණය කිරීමේ හැකියාව තියෙනවා. මෙම යන්ත්‍රය නැගෙනහිර, බටහිර දිශාවන්ට භ්‍රමණය කරාම ලෝකයේ ඕනෑම තැනක ඉඳන් විශ්වය පෙනෙන හැටි බලා ගන්න පුළුවන්. මෙම යන්ත්‍රයට අමතරව චපන් ආධාර මගින් ලැබී ඇති උපකරණ මගින්ද අහසේ අපූර්ව දර්ශන රාශියක් දැක බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ ග්‍රහලෝකාගාරය තුළ ආසන 570ක් විතර තියෙනවා. මෙහි දර්ශන බලන්න පුළුවන් වෙන්නේ දවසකට දෙපාරක් විතරයි. ඉතින් ඔයාලටත් පුළුවන් මේ ග්‍රහලෝකාගාරය දැකලා නැත්තම් දැන්ම ගිහින් බලන්න. මේ වගේ ඔයාලා දන්නේ නැති ගොඩක් දේවල් දැනගන්න අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. අපේ වීඩියෝ බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.